ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ දෙවන තරඟය මේ වන විට නිමාවට පත්ව තිබෙනවා. පළමු එක්දින තරඟයේදී මෙන්ම මෙම තරඟයේදීත් කාසියේ වාසී දින වූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. මෙම තරඟයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්ුණේ නායක කුසල් පෙරේරා සමගින් පැතුම් නිශ්ශංකයි. තමා මුහුණ දුන් දෙවන පන්දුවේදීම නායක කුසල් පෙරේරා දෙවිගේ සෑම් කරන්ගේ පන්දුවක් හමුවේ. ඉන්පසු පිටියට පිවිසි අවිෂ්ක ෆර්නෑන්ඩෝ හට මේ තරඟයේදීත් ලකුණු අතරට පැමිණීමට එංගලන්ත පන්දුය වන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21කට කඩුලු 4ක් බිඳ වැටී තිබූ මොහොතක ධනංජය ඩී සිල්වා කිසිදු පැකිලීමකින් තොරව එංගලන්ත පන්දුය වන්නන්ට අලංකාර පහරවල් එල්ල කරනවා දැකීම ක්‍රීඩා ලෝලින් හට යම් සහනයක් බවට පත් වුණා. ධනංජය ඩී සිල්වා සමගින් එක් වූ වනිදු හසරංග කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා ලකුණු ප්‍රමාණය ඉදිරියට ගෙන ආ නමුත් වනිදු හසරංග ලකුණු 26කට දැවී ගියා. ඉන් පසු ධනංජය ඩී සිල්වා සමගින් එක් වූ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ස්ථාවරත්වයක් ලබා දුන්නා. දසුන් ශානක පන්දු 67ක් තුලදී ලකුණු 47ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ඩී සිල්වා ලකුණු 91ක් ලබා ගත්තේ පන්දු 91ක් තුලදී ඊට හතරේ පහරවල් 13ක් ඇතුළත් වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 241ක් පමණයි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් විලි කඩුලු 4ක් දවාගත් අතර සෑම් කරන් විසින් කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙනෙන කාරණාවක් වුණා. ලකුණු 242ක ඉලක්කයක් සපුරා ගැනීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත් වුණේ ජොනි බෑස්ටෝ සමගින් ජේසන් රෝයි. එහිදී ජේසන් රෝයි ලකුණු 60ක් රැස් කළේ පන්දු 52කට පමණක් මුහුණ දෙමින් ජොනි බෑස්ටෝ ලකුණු 29ක් රැස් කළා. එංගලන්ත ආරම්භක පිතිකරුවන් දැවියාමෙන් පසු පිටියේ ස්ථාවර වූ නායක මෝගන් සහ ජෝ රූට් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලි පරාජයක් අත්කර දෙමින්. නායක මෝගන් ලකුණු 75ක් රැස් කළ අතර ජෝ රූට් හට ලකුණු 68ක් ලබා ගැනීමට හැකි වුණා. එංගලන්ත කණ්ඩායම කඩලු 2ක් පමණක් දැවි පන්දු 42ක් ඉතිරිව තිබීදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. තරඟාවලියේ අවසන් තරඟයවත් ජයග්‍රහණය කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කිරීම පමණයි ක්‍රීඩා ලෝලි අපට ඉතිරිව ඇත්තේ. ඔබ මොකද හිතන්නේ අපට කමෙන්ට් කරන්න. ඒක්කා SLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒක්කා එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.